Malika, untuk prasnya mahatmya yang mukara, Muhammad Nabi Tumage adar samad jiwite anugamane karna muslim samajak sitna wanang aniwarne mohunwa ekasupan sahodare wasin piliganda sudana. Namun twartamane itane witan wimak tino, benasak tibeno muslim samaje tula, ekawi piligan. Ekata hetu samara etu tibeno, samara benaskam tibeno, e benaskam danat makai. Ewa anumata kala haki wenaskam tibenawa udaharanayak wasen nabi nayaka tumananange jeevitaya etumananange aadhyatmika nayakatwaya wenas su swaroopayakin laba dilla tibuna udaharanayak wasen adhyapana katayutu wala niyalanna awashya na e udaharanayata hondama nidarshanaya mama idiripat karana 1948 nidahas aragala kale ape muslim ugotun aagamika teenduwak dunna ingreesi adhyapane taanam kiyala suddanwa elawala daanda kiyala Nidahan satanata muslim janatawa pettenut visala daayakathwayak tibuna. Sura Saradielge ara dakuna thunu mammale marikkarla dannawa athi. Kalu Robin Hood ape Lankawa honda charithayak. Kalu Robin Hood kiyanne nikan niyama charithe yatat vijita vaadayak athi karala. Apawa wahalun walawata pat karala. Ape rate sampurna sampattika sura kaapu ingreesi jaathikayanta viruddhawa nagi siti charitha. ඒ නිත්‍ය අනුකූල නැගී සිටීමක්ද නැද්ද කියන එක වෙනම දෙයක්. නමුත් රට වෙනුවෙන් නැගී සිටියා. ඒ අවස්ථාවේදී මම්මලේ මරික්කල් මරණ පෝරුව වෙනකන් නැග්ගව සූර සරදීල් සමග. එකට අත්වැල් බැඳගෙන. එවන් වූ ජන සමාජයක් සිටියා. මනසින් කිසිම ඉඩසක් නැති වෙනසක් නැති එවැනි සමාජයක් තිබුණා. ඒ ධනාත්මක වෙනස්කමක් වශයෙන් මම සලකන්නේ සමහරු එතනින් උච්චතම අවස්ථාවට ගිහලා අපේ ආගමික නායකවරු Inggris ya dia apne pawa adaran de pakila agami ketindu aklabang. Inggris itu tahanan kila. Namu tobo danna mati. Bidesi kian samaga ini dahas awasta wedi. Britania di rajya tek sakaccha patonat Inggris I bahasa bohosein wedagatuma. Sakaccha payatui masanda. Apa ini dahas sadia apne piyawaru Inggris I bahasa pelibadan widwatu. Boho sahin wedagatusak kara Inggris I bahasa. Hetuwa api nidahasa labanne jaathikayan samaga
ඔවුන් සමග අපි කතා කරන්න ඕන සාකච්ඡා කරන්න ඕන ඒවා පැවැත්වුවා නමුත් අපේ අය ඉසස් මට්ටමක ගිහිල්ලා උච්චතම අවස්ථාවට ගිහිල්ලා රට ගැන ගොඩක් හිතලා අධ්‍යාපනය තානම් කියලා දැම්මා එතනින් සමාජයක් අධ්‍යාපනයෙන් ඉවත් වුණා නබිනායකතුමාන නිගණ ගිරණ එම නිසා අපිත් ඉගෙන ගන්න අවශ්‍ය නැහැ කියලා මතදරන මිනිස්සු ඉන්නවා මුස්ලිම් ජන සමාජයේ අධ්‍යාපන මට්ටම බොහොම පාළ මට්ටමක තිබෙනවා දැන් දැන් තමයි වර්තමානයේ උසස් අධ්‍යාපනය සඳහා යම් කිසි නැඹුරු වීමක් තිබෙන්නේ අධ්‍යාපනයේ වැදගත්කම අපි පහදලා දෙනවා නැඹුරු වීමක් තිබෙනවා එය ධනාත්මක වෙනස්කමක් ඒ වගේම තව ධනාත්මක වෙනස්කමක් තමයි එකල සමහර මුස්ලිම් ජනතාව සිටියා වුන් නාම මාත්‍රිකව සිටියේ ඉස්ලාම් දහම අනුගමනය කරේ නැහැ නමුත් මනුස්සත්වයෙන් කටයුතු කරා අනුගමනයක් නැහැ සිකුරාදා දිනට පමණයි පල්ලියන් ඒකත් බොහොම අමාරුවෙන් පල්ලිය අවා ගන්න ඕන නමුත් වර්තමානයේ බොහෝසෙන් පල්ලියට නැඹුරු පුද්ගලයෙක් ඉන්න තරුණය අතරපව බොහෝසෙන් පල්ලියත් සමග කටයුතු කරන තරුණිය අපි දකිනවා ඒ ධනාත්මක වෙනස්කමක් ආධ්‍යාත්මයේ පැත්තට නැඹුරු වෙන්න මේ ලෞකික ජීවිතයේ තිබෙන සමාජ පරිහානිය ගොඩ එන්න පුළුවන් අපිට මත් විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය උවදුරෙන් ගොඩ එන්නට පුළුවන් රට වටේ මුහුද මූද වටේ නාවික අමුදාව ඉහළින් ගුවන් අමුදාව ගොඩ බිමේ පාබල අමුදාව නමුත් මත්ද්‍රව්‍ය රටට එනවා කොහෙන් හරි ඒක වෙනම ප්‍රශ්නයක් නැවතවතාවක් ඒ පැත්තට අපි ගියේ නැහැ නමුත් මේ මත්ද්‍රව්‍ය උවදුරෙන් ජනතාව ආරක්ෂා කරන්න මුස්ලිම් ජනතාව සෑහෙන පරිශ්‍රමයක් දරනවා පල්ලිවල හේතුව අපිට දිනකට මං කිව්වනේ පස්වතාවක් යාඥාවට පල්ලියට සම්බන්ධ වෙනවා රාත්‍රී කාලයේදී යාඥාවේදී කෙටි දේශනයක් පවත්වන විනාඩි 5ක වගේ කෙටි දේශනයක් ලබා දෙනවා නැත්නම් අලුයම පල්ලියට යන අවස්ථාවේදී කෙටි දේශනයක් එක එක පළාත්වල එක එක වේලා තෝරගන්නවා සවස් කාලේ සමහරු ඒක යොදා ගන්නවා අනිවාර්යයෙන්ම සිකුරාදා දින පැය භාගයක දේශනාවක් තිබෙනවා අනිවාර්යයෙන්ම බොහෝ දුරට මේ තරුණ පිරිස පල්ලියත් සමගම බඳවගෙනම කටයුතු කරන්නට උත්සාහ කරනවා මේ දැන් වර්තමානයේ වැඩි වෙලා තිබෙන මේ ධනාත්මක වෙනස්කම ඒ වගේම තවත් තිබෙන ධනාත්මක වෙනස්කමක් තමයි අපි අර චාරිත්‍ර වාරිත්‍ර වල සමහර මුස්ලිම් ජන සමාජය තුළ මිත්‍යා දෘෂ්ටික මතවාද තිබුණා ඒක සංස්කෘතිකමය වශයෙන් ගත්තනම් සංස්කෘතිමය මුස්ලිම් ජනතාවගේ සංස්කෘතිමය පැත්තෙන් ඈත් වෙලා ඉන්නේ නමුත් ආගමික පැත්තෙන් ගත්තම ඒක ධනාත්මක වෙනස්කමක් දැන් ඔබ බලංගොඩ ජෙයිලානි කියලා මුස්ලිම් ජනතාව යනවනේ කොයිද මොනවද ඒකට කියන්නේ කූරගල ගියා නම් ඔබ දකිනවා මුස්ලිම් තපස් ජීවිතයේ නියැලෙන සමහර ආධ්‍යාත්මිකවරු නායකවරු ඍෂිවරු මුනිවරු කියාගෙන මුස්ලිම් ජනසමයේ සමහර නායකවරු ඉන්නවා මොකද්ද කරන්නේ රහස්‍යයේ මත්ද්‍රව්‍ය භුක්ති විඳිනවද නැද්ද මොකද්ද ඔවුන් කූරගලට තවාගත්තු දේ මේ ඇවිල්ලා ඉරාකේ අතිවිශාල බලගතු සාන්තුවරයෙක් මේ ලෙන තුල ඔහු කූරගල ලෙන් තුල තවුස් රැකලා තිබෙනවා එම නිසා ඒ බලයක් තිබෙනවා ඔහුගේ ආලෝකයේ තවමත් ව්‍යාප්ත වෙමින් පවතිනවා ඒව බැහැ දකින්න අපි යන්න ඕන කියලා තමයි කූරගලට මුස්ලිම් ජනතාව නැඹුරු වුණේ අන්න ජාතීන් අතර ප්‍රශ්නයකුත් මතුවෙනවා ඒ වගේම ඒ කූරගල පූජනීයත්වයේ පිළිබඳව ආගමික ගැටුමකුත් ඇති වෙනවා මුස්ලිම් ජනතාවට මේ පිළිබඳව සම්බන්ධයක් ඉස්ලාම් දහම තුල තිබෙනවද නැද්ද කියලා ප්‍රශ්නයකුත් ඇති වෙනවා එතනදී අපි මුස්ලිම් ජනතාව අතර ධනාත්මක වෙනස්කමක් ඇති කර ඉස්ලාම් දහම තුල යක්ෂ පෙරේත යන්තර මන්තර වශයෙන් ගුරුකම් ඇස්වා කටවා බිල්ලි හුණියම් කිසිවක් නැහැ මිත්‍යාවෙන් පෙළෙන දහමක් වශයෙන් ඉස්ලාම් ඉස්මතු කරන්න එපා අර්ථකථනය කරන්නට එපා එම නිසා මෙවන් වූ සාන්තුවරු නායකවරු ඍෂිවරු මුනිවරු කියන සංකල්පයක් ඉස්ලාම් දහම තුල නැහැ එම නිසා මෙවැනි අයිතිවාසිකම් මිල්ලීම ඒ සඳහා යොමු වීම අපට අනවශ්‍ය කරුණක් නමුත් ඉඩමක් සම්බන්ධ ප්‍රශ්නයක් නම් ඒක නිත්‍යානුකූලව ඔප්පු වරහ අයි පුරා විද්‍යාත්මක සාධකරහ සාක්ෂි සාධක සහිතව විශ්ලාගත යුතු දෙයක් මොන ජාතියකට අයත් උනත් ඒ මුස්ලිම් හෝ දෙමළ හෝ ක්‍රිස්තියානි හෝ බෞද්ධ හෝ ඕනෑම ජාතිකයකට අයත් උනත් ඒ පුද්ගලයන්ගේ අයිතිවාසිකම් අනුව ඒවන් නිසි පරිදි තීන්දු වන්නට ඕන නමුත් අනවශ්‍ය මිත්‍යා දෘෂ්ටිකයන් වෙතට යොමු වෙන්නට එපා කියන ඒ ධනාත්මක වෙනස අපි ඇති කරවලා තිබෙනවා නමුත් ඍණාත්මක වෙනස්කම් තිබෙනවා මේ ආධ්‍යාත්මයට නැඹුරු වෙනවයි කියලා සහස්රයක කාලයක් සහජීවණයෙන් ජීවත් වුණු මුස්ලිම් ජන සමාජය තුළ අපි එදා පෙරුම් පුරාගෙන කිව්වා අපි කවදා හරි මේ රටට විරුද්ධව ආයුධ සන්නද්ධ වෙලා සිටනවද LTTE ත්‍රස්තවාදී ප්‍රශ්නයේදී අපි රජයත් සමග අතට එක්වල් බැඳගෙන කටයුතු කළේ නැද්ද කියලා ඒ කාලේ අපි උදම් මනාන කිව්වා දැන් පාස්කු ප්‍රහාරයත් එක කියාගන්න බෑ ඔකද සහස්රයක කාලයක් ජීවත් වුණු මේ මුස්ලිම් ජාතීන්ගේ සහජීවණයට සම්පූර්ණයෙන්ම තිතක් තැබුවා ඇතැම් අන්තවාදී මේ ඍණාත්මක වෙනස්කම දැන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට පත් වෙනවා
මේක කවදාවත් මුස්ලිම් ජන සමාජයේ රජවරුන්ගේ කාලේ ඉඳලා ජනපතිවරුන්ගේ කාලේ දක්වා කවදාවත් මුස්ලිම් ජන සමාජයේ රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙලා ජීවත් වෙන උණු ඉතිහාසයක් නැහැ. එක එක චරිත ඉතිහාසගත කතා තිබෙනවා මරක් කලේ කියන මේ මාර කලේ කියලා කියනවා සමහර කට්ටිය අපි යෝනක ජනතාව කියලා ඉතිහාසයට අයිතිවාසිකම් කියන ඒ මුස්ලිම් ජනතාව කවදාවත් සතුරුකම් කරලා මේ රට පාවා දීලා නැහැ. නමුත් ඒ පාස්කු ප්‍රහාරය එවැනි දෙයක් සිද්ධ වුණා. මේ නූතන වර්තමානයේ ඇති වුණු ඍණාත්මක වෙනස්කමක්. ඒ පුද්ගලයන්ව බලලා මොහම්මද් නබිතුමාණන්ව තක්සේරු කරන්නට එපා. ඉස්ලාම් තක්සේරු කරන්නට පුළුවන් එක පදනමක් තිබෙනවා. එකම පදනම මුස්ලිම්වරයෙක් නම් නබිනායකතුමාණන් පවසනවා දෙවියන් විශ්වාස කළ පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකුගේ ජීවිතවලට හා දේපලවලට ආරක්ෂාව සපයනවායි කියනවා නබිනායකතුමාණන්. අරාබි මම නිකං ඔබව තෘප්තිමත් කරන්නට කියන දෙයක් නෙමෙයි. අරාබි පාඨයේ මම කියන්නම් අල් මුමිනු. දෙවියන් විශ්වාස කළ පුද්ගලයා වන්නේ මන් අමිනහුන්නාස්. කවරෙකු විසින් තවත් පුද්ගලයෙකු ආරක්ෂාව ලබන්නේද? කවරකින් ආරක්ෂාවද? ඔහුගේ දේපල හා ඔහුගේ ජීවිත. කවරෙකුගෙන් ආරක්ෂා කරනු ලබන්නේද? ඔහුය සැබෑ මුස්ලිම්වරයා කියලා දෙවියන් අදහන පුද්ගලයා කියලා නබිනායකතුමාණන් පවසනවා. මුස්ලිම්වරයෙක් කියලා මම මාව කියා ගන්නව නම් මගේ අසල් වැසියා මොන ජාතිකයෙක් වුණත් ඒ අසල් වැසියාගේ දේපලයි ජීවිතයි මා විසින් ආරක්ෂා කරනු ලැබිය යුතුයි. ඊටත් වඩා මොනවාද නිර්වචන? එසේනම් යම් කිසි කෙනෙක් එසේ නොකරන කෙනෙක් ඉන්නවා නම් ඔහු ලේබල් මුස්ලිම්වරයෙක්. ලේබල් මුස්ලිම්වරු ඉන්නවා. ඒ ලේබල් මුස්ලිම්වරු ගැන අපිත් අපේ සමාජයේ සංශෝධනයක් සිදු කරමින් පවතිනවා. ගණගන්න මේ අනවශ්‍ය කරුණු වල නියැලෙන්න එපා. මද්‍රව්‍ය ව්‍යාපාරම් වල යෙදෙන්න එපා. පාතලකල්ලි ක්‍රියාකාරම් වල නියැලෙන්න එපා. අධ්‍යාපනයේට හොඳ නැඹුරු වෙලා ශිෂ්ට සම්පන්න ජන සමාජයක් බවට පරිවර්තනය වෙන්න ඒ කාලේ නානලත් එක්ක බිස්නස් කරන්න පුළුවන් බං කිසිම බයක් නැතුව අපේ උන් එක්ක බෑ කියලා සිංහල කට්ටිය ගියාගත්තා. දැන් මුස්ලිම් කට්ටිය ගියා ගන්නවා සිංහල මිනිස්සුත් එක්ක බිස්නස් කරන්න පුළුවන් අපේ උන් එක්ක බෑ කියලා අපේ කට්ටිය දැන් කතා කරනවා. නෑ වෙනස් වුණා. විශ්වාසනීය භාවය කන පිට ඇරලා ඍණාත්මක පරිවර්තන ඍණාත්මක වෙනස්කම් මේව තුරන් කරන්න අපි සමාජ විපර්යාස කටයුතු සිදු කරමින් පවතිනවා. ඒ සඳහා අපට සමාජයෙන් නොයෙකුත් ගල් මුල් ප්‍රහාර එල්ල වෙනවා. ඒ සියල්ලක්ම විඳ දරාගෙන මේ ශ්‍රී ලංකාවේ තිබුණු වෙනස්කම් සිද්ධ වෙන්න ඕන. වෙනස්කමක් නැතුව කවදාවත් අපිට ඉදිරියට ගමන් කරන්න බෑ. වෙනස්කමක් නොමැතිව කවදාවත් අපට දියුණු වෙන්නත් බෑ. නමුත් ඒ වෙනස්කම් ධනාත්මක වෙන්නට ඕන. ඍණාත්මක පැත්තට නොයන ධනාත්මක වෙනස්කමක් උදෙසා මේ සමාජය පරිවර්තනය කරන ඒ සමාජ පරිවර්තන කටයුතු වල අපි නියැලෙමින් සිටිනවා. අපගේ හැකියාව ශක්ති ප්‍රමාණයට අනුව අපි 얘දී සිද්ධ කරන්නට ඔබට වගකීමක් දෙන්න. මේක දේශපාලඥයන්ගේ පොරොන්දු නෙමෙයි, මේ ආධ්‍යාත්මය පැත්තෙන් දෙන පොරොන්දුවක්. අපි පුළුවන් තරම් උත්සාහ දරනවා ඒ සඳහා.